මුණු කළ පුතක්. වසන්තයේ මැදුවද ඉතින් කම් නැත සොඳුර නුඹට රිසි නම් නික්ම ගිය හැකිය. ඉවුරාස උණ පඳුරු නුඹ වෙවීම සිය හැකිය. උද්‍යාන බංකුවට අපව සිහි විය හැකිය. එහෙත් මට ගොළුව හිඳිනට හැකිය. වසන්තයේ මැද ඇසෙන සොඳුරුතම කුරුලුගී कह पहति मलपिरुनु लियमंडलु आरुक्कु मगर पिट पारकम गिय हकिय अतरमग मुनगेसन पेम्वतुन हितवतुन हुरुपुरुदु नुबनुमति करुनु विमसन कल्हि सिनासी कुमक्को किव हकिय सियवसक तत्कलद यलुदु सकसिय नोहि बिंदुनु हित कौलुवेन एतुलु हदटम वदिन रुदु मतक रलपेलिन मुआविय हकि मगक कियादि वसंते अतरमग इतिन रिसिनम निक्म गिय हकिय නුඹ නොයේ නම් කියන්න සෞම්‍ය සඳරුවන් ලියනගේ කවියා තමන්ගේ දීර්ඝ කාව්‍ය තැනක මෙන්න මෙහෙම සඳහනක් කරනවා කවින්ව නපි අරගල කරමු අසත්තාව සමග සත්තාව එළියට ගන්නට නිශ්ශබ්දතාවයට සංකර පිළිවදන් පතමු ගීතයකින් අතිමහත් ලොව මිරිකමු වර්ග අඩියක කඩදාසියකට හදෙහි දෑඟුල් සිදුරෙන් වගුරවමු හදින්ගත් මහෝගය මේ දිගු කවක කොටසක් අර්ගල කරලා ජීවිතේ පිළිබඳ අරුතක් එලියට ගන්න ඇත්තෙම කවියෙක් අසත්තාව ඈත් කරලා සත්තාවට මග පාද ගන්නෙත් ඒ වගේම නිශ්ශබ්දතාවය තුල ඇහෙන හරට අහුන්කම් දෙන්න අපි යොමු කරන්නේ කවියෙක් කවියෙක් කියන්නේ විස්මජනක මිනිස්සෙක් අර කිව්වා වගේම මුළු ලොවම එකම එක කඩදාසියකට මිරිකන්න පුළුවන් විජ්ජාකරුවෙක් ඒ විජ්ජාව ඒ මායාව අපිව හැම විටම යථාර්ථයේ මේ ජීවිතේ මේ ජීවිතේ විවරණය කිරීම මතරම තමයි ගේන්නේ ඒකයි එහි තියෙන විස්මය මායාවක් තමයි හැබැයි විද්‍යාවක් තමයි හැබැයි අපිට හැබැයි ජීවිතය අපේ ඉස්සරහා තියලා අරුමැසි විදිහට අමුතු විදිහට නිර්මාණ ලෝකයේ අපිව අතරමං කරන යලිත් අපිට මග හොයාගන්නට කියා දෙන කවීන් විශේෂයි ඒ අතර තරුණ කවියෙක් අපිත් එක්ක අද සම්බන්ධයි තමන්ගේ කවිකම ඇතුලේ අලුත් අමුතු වින්වලට අපිව ගෙනියනවා ප්‍රේමයේද මාතෘකාව ඒ ප්‍රේමය මිහිරෙන් මිහිරට පත් කරන කාරණයක් බවට කවිය ඇතුලේ තරවන දක්ෂයෙක් ඔහු තමයි සෞම්‍ය සඳරුවන් ලියනගේ අපි කලින් මතක් කළා වගේම හරි සෞම්‍ය අයිබෝවන් ඒක තමයි දැන් කොතනින්ද මේ කතාව පටන් ගන්න කියලා මම හිතමින් ඉන්නකොට මට අහන්න හිතුණා හරි කවිය කියන්නේ සාහිත්‍යයේ තියෙන එක ශානරයක් තමයි අපි සාහිත්‍ය පැත්තට ඉස්සෙල්ලා මේ උමුමක සමස්ත සාහිත්‍ය මේක ෆැන්ටසියක්ද මේක නිකන් අර මං කිව්වා වගේ මායා ලෝකයක්ද විද්‍යා ලෝකයක්ද මොකද විද්‍යාකාරයෝ අපි දකිනවා සාහිත්‍ය නිර්මාණ ඇතුලේ නිර්මාණ කරන මිනිසුත් ඉන්නා වගේ විද්‍යා කරන හරි අපූර්ව අරුමැසි අය අතරම සාහිත්‍ය කියන්නේ එහෙම විද්‍යාවක්ද නිකම්ම ෆැන්ටසියක්ද ඒක මං හිතන්නේ පාරමී ඒ ප්‍රශ්නය ආය ආයෙත් හිතන්න පොළඹවන සුළු ප්‍රශ්නයක් මං එහෙම කියන්නේ එක පැත්තකින් අපිට බලන්න පුළුවන් සාහිත්‍ය කියන්නේ ෆැන්ටසි එකක් කියලා ඔව් කෙනෙකුට තර්ක කරන්න පුළුවන් ෆැන්ටසි එකක් කියලා තව කෙනෙක් ඒකේ ප්‍රතිවිරුද්ධ අදහසේ ඉන්න පුළුවන් නෑ ෆැන්ටසි ලෝකයක් මවන එක නෙමෙයි සාහිත්‍ය ඇතුලේ කරන්නේ ඊට වැඩිය බර වගකීමක් තියෙන වැඩක් කියලා කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. හැබැයි මං හිතන්නේ ওই දෙකම අතරමැද තියෙන මොකක්දෝ දෙයක් කියන හැඟීම තමයි මට සාහිත්‍ය සම්බන්ධයෙන් සහ විශේෂයෙන්ම කවිය දැන් අපි මේ ඔය පොදුවේ සාහිත්‍ය ගැන ප්‍රශ්න අහුවට මම මගේ වඩාත්ම කැමති විෂයපතේ ඇතුළේ ඉඳලා ඒ ප්‍රශ්න දිහා බැලුවොත් එහෙම මට කවිය ඇතුළේක් දැනෙන්නේ සහ පොදුවේ සාහිත්‍ය ඇතුළේක් දැනෙන්නේ साहित्य के फैंटसी है ये फैंटसी है अभी कोई बात अतरमा करना फैंटसी का नहीं पार मैं मंगी तेने
එහෙම නොවිය යුතුයි මම විශ්වාස කරන්නේ සාහිත්‍ය කියන්නේ මිනිසුන් අතරමං කරන දෙයක් නොවිය යුතුයි ඒක ඒ ෆැන්ටසි එක ඇතුලේ මිනිසුන්ට මාවතක් හෙලිදරව් කරන හෙලිපෙහෙලි කරන ෆැන්ටසි එකක් වෙනම නම් තමයි වඩා සුදුසු කියලා මම හිතන්නේ හරි දැන් ඔබම කියවන තැනක දැන් සාහිත්‍යයේ හැබැයි ওই කවියට වැඩි ප්‍රමක් තියෙන නිසා කවියමට දැනන්නේ මෙහෙමයි කියලා කවියේ මුඛ්‍ය කාර්යය මොකක්ද ආනන්දේද ආනන්දේද ප්‍රඥාව කරා ගෙන යෑමද කියන ඔය සංවාදයේ පාරමී දීර්ඝ කාලයක ඉඳලා තියෙන අර මේ කවදාවත් ඉවර කරන්න බැරි සංවාදයක් විදිහටයි මම දකින්නේ හැබැයි මම ඔක සම්බන්ධයෙන් මගේ තියෙන අදහස මගේ තියෙන මම විශ්වාස කරන දේ තමයි කවිය ඇතුලේ මම නිතරම පුරුදු වෙලා ඉන්නේ සහ මම මට කරන්න හිතෙන්නේ අවංකවම මාව නිදහස් කර ගැනීම. ඒ කියන්නේ මට එතනින් එහා මොකක් හරි දෙයක් මගේ කවිය ඇතුලේ වෙනවා නම් මම හිතන්නේ ඒව දෙවෙනුව සිද්ධ වෙන කාරණා. මොකද පළවෙනිම දේ තමයි මම මාව නිදහස් කර ගැනීම. කවිය කියන්නේ මට එහෙම දෙයක් තමන්ව නිදහස් කරගන්න තියෙන හොඳම මාධ්‍යයක් විදිහට තමයි මම කවිය දකින්නේ සහ වෙනත් සාහිත්‍ය විශේෂ ක්ෂේත්‍රයක් ඇතුලේ ඉන්න කෙනෙකුටත් ඒක ඒ විදිහටම වෙන්න පුළුවන්. හැබැයි මට වැඩිම ළඟ නිසා මම හිතන්නේ කවිය තරම් මාව මේ නිදහස් කරපු වෙන දෙයක් මට මුණ ගැහිලා නැහැ පාරමී. කවි ලියන්න මොකද්ද ඔබට තියෙන සුදුසුකම කියලා මං ඇහුවොත් සංවේදී හදවතක් තිබීම ප්‍රමාණවත්ද කියලා මං ඇහුවොත් ඔබේ පිළිතුර මොකක්ද? හරි ඔබට කියන කෑල්ල මං ඉවත් කරන්නම් කෙනෙක්ට. ඔව් කවි ලියන්න මොනවද තියෙන්න ඕනේ සුදුසුකම්? මං හිතන්නේ අපි එදිනෙදා යන පාරක එදිනෙදා හැමදාම පහු කරමින් යන දේවල් දිහා අපිට මේ අමුතුවෙන් හැරිලා බලන්න උමනාවක් වෙන්නේ නැහැ නේ සාමාන්‍ය ජීවිතය ඇතුලේ. හැබැයි ඒකත් හරියට ගඟක් වගේ මට හිතෙන්නේ මේ කවදාවත් අපිට ඊයේ මුණ ගැහුණු වටපිටාව නෙමෙයි මුණ ගැහෙන්නේ. ඒ හැමදාම ඒ හැමදේම අලුත් වෙනවා. මං හිතන්නේ පාරමී ඔය එදිනෙදා දකින්න දේව එදිනෙදා මේ අපි පහු කරගෙන යන දේවල් දිහා මං කියන්නේ මේ එදිනෙදා මගතොටේදී වගේම එදිනෙදා අපිට මුණ ගැහෙන මිනිස්සු ඒ සිදුවීම් මේ හැම දෙයක්ම එහෙම ඔහේ යන්න නොදී ඒව දිහා ඒව ළඟ පොඩ්ඩක් නතර වෙන්න පුළුවන් නම් මං හිතන්නේ ඒක තමයි කවියෙකුට තියෙන්න පුළුවන් කවියෙක් හෝ කවියෙක් කියන හැඳින්වා දීමෙන් පරිබාහිරව ගියත් මං හිතන්නේ ඒක තමයි හොඳම සුදුසුකම මේ සාහිත්‍යකරුවෙක් වෙන්න. හොඳයි ඒ සුදුසුකම සපුරලා තියෙන සෞම්‍ය අතින් ලියවුණු ලස්සන කවිය අතරේ අපි අහන්නේ ලස්සන කෙල්ලක් ගැන කියවෙන ලස්සන කවිය අහන්න. Mm-hmm.
දිව්‍යමය අපායක ආදරේ කියා දෙන මහ පුතක් ලියන ලීසව කොහෙන්ද හම්බ වුනේ කොතනද එයා හිටියේ පොතකද චිත්‍රපටියකද නැත්නම් මිතුරෙකුගේ ජීවිතය තුළද නැත්නම් ඔබේ පරිකල්පනයේම ලීසා කෙනෙක්ද හැමතැනම හැමතැනම කාලයක් තිස්සේ හම්බ වෙනවා කාලයක් තිස්සේ මගේ ඇරෙනවා ආයෙත් හම්බ වෙනවා මගේ ඇරෙනවා එහෙම කාලයක් තිස්සේ හැමතැනම හම්බ වෙන චරිත තමයි මගේ පුත් ඇතුලේ නිතරම මට මේ මගේ අතින් මේ මේ කවි විදියට ලියවලා තියෙන ඉතින් ලීසත් එක ලීසා කෙනෙක් නෙමෙයි ලීසලා ගොඩාක් කාලයක් තිස්සේ ඒ කියන්නේ ලීසලා ඇතුලේ නදීෂලා ඉන්නවා ශානිකාලා ඉන්නවනේ පාරමීලා ඉන්නවා එහෙම තියන්නනේ ඔව් කියලා विशेषम हुए सौम्य दें सामान्य कावे कवियगे कवि पदले आहन नोल नमक मिहरने विदिन्न एक मंगे हुए කොහොමද ගොඩක් වෙලාවට මම අර ඉතාම සීමිත තැන්වලදී විතරයි මම එහෙම හොය අර හුදකලා අධ්‍යක්ෂින් විදියට මේ කවි ඇතුලේ මම අල්ලගෙන තියෙන්නේ ගොඩක් වෙලාවට මේ ඒ ඔය එක චරිතයක් ඇතුලේ මඩ මුණ ගැහුණු මිනිස්සු 10ක් 15ක්වත් අඩුම ගානේ හැංගිලා ඉන්න වෙලාවල් තියෙනවා ඉතින් මං හිතන්නේ ෆාර්මේ ලීසත් එහෙම කෙනෙක් නම මොකක් වුණත් අර ඔයා කිව්වා වගේ ලීසා තුලින් අදීශලා ඉන්නවා ගොඩක් අය ඉන්නවා හැබැයි ඒ හැමෝම එදිනෙදා මුණ ගැහෙනවා පහ වෙනවා ඔව් ඉතින් ඔහොම උත්තරයක් දෙන්න නැත්නම් ගෙදර යන්නත් බෑනේ ඔව් ඉතින් ඒක ගැන හිතන්නේ නැහැ නේද කවුද ලීසා හරි මම මෙහෙම අහලා ප්‍රශ්න වෙනස් කරන්නම්කො 2013 රාජ්‍ය සම්මාන දින උපත තමයි 60 වත්තේ මග්දලේනා කියන ඔබේ කවි සංග්‍රහය රාජ්‍ය සම්මානයට පාත්‍ර වුණා වැඩිපුරම සමාජ ගැටලු සමාජ ප්‍රශ්න ගැන ඔබ වෙනත් ඇහැකින් ඔබේ ඇහෙන් ඔබ දකිනවා අපිට අලුත් තිමක් පෙන්වනවා හැබැයි මේ මගේ අතේ තියෙන නුඹ නොයේ නම් කියන්න මේක වැඩිපුරම තියෙන්නේ මට හිතෙන්නේ ප්‍රේමය විශේෂයෙන්ම ස්ත්‍රී පුරුෂ ප්‍රේමය පාදක කරගත්ත කවි ගොඩක් තියෙනවා ඇයි මෙහෙම වෙනසකට ගියේ මේක සමහර රසිකයන්ගේ බලාපොරොත්තු බිඳ දැමීමක් නෙමෙයිද කියලා හිතුණා මට ඔව් මං හිතන්නේ ඔය බලාපොරොත්තු බිඳ වැටීම සම්බන්ධයෙන් පාරමී ඔය චෝදනාව මට ආවා ඒ කියන්නේ ඇයි ඒ කියන්නේ මම මේක ටිකක් මේ ඔය පාරමී අහන ප්‍රශ්නේ මම ටිකක් සීරියස් උත්තර දෙන ප්‍රශ්නයක් ඒ කියන්නේ සීරියස් උත්තර දෙන්න මොකද මට ඒක ගැන කියන්න දෙයක් තියෙනවා සහ මේක ඒක මම ඒ කියන්න තියෙන කාරණේ මම නිතර දෙවිලි අත් විඳින්මින් ඉන්න දෙයක් පාරමී ඒක නිසා මම ඒක හරි ආස ඒක නැවත නැවත කියන්න ඒ කියන්නේ 2013 මග්දලේනා පොත එනවත් එක්කම සහායකට රාජ්‍ය සම්මාන ලැබීමත් එක්කම ගොඩක් අය ඒ පොත ගැන කතා කරපු ගොඩක් දේවල් තිබුණා. ඒ හැබැයි ඒ හැම එකක් ඇතුළෙම ඒ කියන්නේ මග්දලේනා පොත ඇතුළේ අර කිව්වා වගේම තිබුණේ එදිනෙදා මේ සමාජ ප්‍රශ්න ගැන තමයි ගොඩාක්ම මේ කතා බහ කරලා තිබුණේ. එදිනෙදා අපිට මුණ ගැහෙන මිනිස්සුන්ගේ ජීවිතය ගැන එදිනෙදා අපි පහු කරගෙන යන දේවල් වල තියෙන ප්‍රශ්න ටිකක් තමයි මට මේ පොත ඇතුලේ කතා කරන්න මම කතා කරලා තිබුණේ. හැබැයි පාරමී ඒ පොතට රාජ්‍ය සම්මානත් හම්බුනට පස්සේ මේක මම කියන්නේ මේ මගේ පැත්තෙම සොයන් විවේචනයක් විදියට තමයි මට මේක කියන්න වෙන්නේ. ඒ කියන්නේ මට දැන් අදටත් ඒ කියන්නේ හැම තිස්සෙම මම පෙළෙමින් ඉන්න ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ මගේ ඇතුලේ අපි හිතමුකට හද සාක්ෂියට වග කියනවා වගේ මොකක් හරි එකක් කියලා. මට හැමතිස්සෙම හිතන දෙයක් තමයි මිනිසුන්ට දේවල් සිද්ධ වෙන්නේ මට කවි ලියන්නද කියන එක. ඒක ඒක ටිකක් විකාර ප්‍රශ්නයක් කියලා වට හිතෙන්න පුළුවන්. හැබැයි පාරමී මට එහෙම හිතෙනවා කාලයක් තිස්සේ 2013 විතර ඉඳලම මට ඔක හිතෙනවා. මිනිසුන්ගේ දුක කියන්නේ ඒ දුක කවි ලියලා කවදාවත් කෙලවරක් වෙන දුකක් නෙමෙයි මම මගේ මහාන ප්‍රශ්න තමයි මට කවි ලියන්නද මිනිස්සු මේ ඒ දේවල් සිද්ධ වෙන්න උනේ මට කවි ලියන්න නෙමෙයි ඉතින් ඒ ඒකෙන් අර මට දැනෙනවා පොඩි ගැළවිගත නොහැකි පොඩි මේ විවේචනයක් හැමතිස්සෙම මම මටම කරමින් ඉන්නවා පාරමී ඒකත් එක්කම තමයි සමහර විට ඒ මොකද ඒ ගොඩක් අය මගෙන් ඇහුවා ඒ ප්‍රශ්නේ ඒ කියන්නේ මම ඒකට නිකන් අර අපි මුණ ගැහුණාම කියන මේ
විදිහට උත්තර දෙනවා නම් ඒක නිකන් අර ඒ වට්ටෝරුවම නඩත්තු කරේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නේ ඒක ඒක හරිම සරලව ඒක ඊටාම මේ පහසුවෙන් කරන්න තිබුණු දෙයක් පාරමී හැබැයි මං ආයෙත් අර වග කි අර අර විදිහටම වග කියන්න වෙනවනේ මට මටම මට ඒ අවදානම ගන්න බෑ කියලා හිතුණා ඒක නිසා තමයි ඔක මේ පාරමී කියපු කාරණේම මගේ යාළුවෙක් හරිම මේ පැහැදිලි විදිහට වචන වලින් බේරලා දුන්නා මොකද්ද මේ මග්දලේනා පොත සහ නුඹ නොවේ නම් කියන පොත් දෙක අතර තියෙන වෙනස කියන්නේ මග්දලේනා පොත ඇතුලේ තියෙන තනිකරම මම ලෝකේ දකපු විදිහ නුඹ නොවේ නම් කියන පොතේ වැඩි හරියක් තියෙන්නේ මම මම දකින විදිහ කියලා ඉතින් ඒකම තමයි මටත් මේ පොත් දෙක මේ ගැන කියන්න තියෙන්නේ මොකද මේ මම නිතර සොයන් විවේචනයකට මාව ලක් කරගන්න කෙනෙක් මම කරන හැම වැඩක් ඇතුළෙම කියන්නේ හැම වැඩක් ඇතුළෙම ඒක කොච්චර සාර්ථකද අසාර්ථකද කියන එක පාරමී මට මේ දෙවනුව තියෙන කාරණයක් ඒක ඒක සාර්ථක වුණත් මම මාව ප්‍රශ්න කරගන්නවා ඔය කරපු වැඩි හරිද කියලා හැමතිස්සෙම ඒ වැඩි හරි වුණත් නැතත් මම මගෙන් අහමින් ඉන්නේ ඒ මං හිතන්නේ ඒක ඒකට මං කැමතියි මාව එහෙම ප්‍රශ්න වෙනවට ප්‍රශ්න කරනවට මගේ හෘද සාක්ෂිය විසින්ම මාව ප්‍රශ්න කරනවට මොකද එතකොට මට පුළුවන් ඒකට අවංකව ඉන්න දැන් මග්දලේන වගේ කාව්‍ය සංග්‍රහයකින් සමාජ ප්‍රශ්න කතා කරනවා හැබැයි මිනිසුන්ට ප්‍රශ්න තියෙන්නේ මට කවි ලියන්නද කියලා ඔබට යම් වෙලාවක හිතෙනවා එතකොට හැබැයි ප්‍රේමය පවතිනවා හැමදාම ප්‍රේමය ගැනත් කවි ලියනවා ඔබ ඒ කියන්නේ ජීවත් වෙනකොට ප්‍රශ්නත් එනවනේ ප්‍රේමය වගේම අපිට ඝට්ටන එකත් මැදි වෙන්න වෙනවනේ කියලා මට හිතෙනවා මේ මම නිකන් මට හිතෙන හිතන දේවල් අහන්නේ ඔව් නෑ ඒක ඇත්ත ඒ ප්‍රශ්නේ ඉතින් එහෙම ප්‍රශ්න දේවල් එහෙම දේවල් වෙනවා මට විවේචනය ආවේ පාරමී මම ගැන මේ විවේචනය ආවේ කියන්නේ මේ ඒ ඒ කවි ලියුවාම ඒ කියන්නේ මට මගේ මගේ මග්දලේනා පොතට ආව ප්‍රතිචාරත් එක්කයි මට ඒ ප්‍රශ්නේ ආවේ මට දැන් දෙයක් මතක් වුණා කියන්නේ මානව ප්‍රේමය නිසානේ ඔබට අනිත් මිනිස්සුගේ ප්‍රශ්න දැනෙන්නේ ඔව් ඒක ඇත්ත මම ඒක පිළිගන්නවා හැබැයි ඒ ඒ ඒ කවි වලින් ඒ කවි නිසා කෙනෙක් මාව අගයනකොට පාරමී මට හැමතිස්සෙම වරදකාරී හැඟීමක් දැනෙනවා මම මේ මේ අගය කිරීම මම ලබන්නේ මොකක් නිසාද කියන කාරණේ ඔන්න ඔය සුවයන් විචනය ගැන තමයි මම කිව්වේ ඒ කියන්නේ මට දැන් ඔයා මගේ මග්දලේනා පොතේ තිබුණු කවියක් කියවලා ඒක ඒක ඔයාට දැනෙන විදිහ අනුව ඔයා මට කියන්න පුළුවන් කිව්වොතින් එහෙම මේ ඒ කවිය ඊටාම ලස්සනයි ඒ කවිය සෑහෙන දැනුණා කියලා මේ මට පොඩි වේදනාවක් දැනෙනවා මේ ඒ ප්‍රශංසාව ලබන්න මම සුදුසුයි සුදුසුද කියන එක ගැන ඒක මට දෙයක් කතාවක් මතක් වුණා ඉක්මනට කියන්න රාජ් කපූර් රාජ් කපූර්ගේ රංග පෑමෙන් ඔහු ඉදිරිපත් කරන්නෙම ඔහු චරිත නිර්මාණය කරන්නෙම දුක් විඳින මිනිස්සු ගැනනේ වැඩිපුර කතා කළේ ඉතින් ඔහුට ආරංචි වෙනවා ඔහු වගේම ඇඳගෙන පැළඳගෙන වේශ නිරූපණය කරලා කෙනෙක් වීදි දිගේ ගමන් කරමින් රාජ් කපූර් මෙන්න මෙහෙම තමයි නර්තනය ඉදිරිපත් කරන්න රංගන ඉදිරිපත් කරන්න කියලා ඔහු අනුකරණය කරනවා ඉතින් මොහු වෙස්සලාගෙන ගිහලා දවසක් ඒ කෙනාව හම්බ වෙනවා ඔහු දුප්පත් මිනිස්සෙක් හම්බ වෙලා මොහු රාජ් කපූර් කියලා දන්නේ නැහැ ඔහු කියනවා දැන් ওই රාජ් කපූර්ගේ වැඩේ නේ ඔබ ඔය කරන්න රාජ් කපූර් විදියට රඟපාන්නේ ඒක හොඳයිද හරි නෑ නේද රාජ් කපූර්ට උනත් ඔය හොම කරන එක කියලා සේ අර මිනිස්සෙක් උත්තරේ වෙන්නේ රාජ් කපූර් අපි වගේ වීදිවල ජීවත් වෙන මිනිස්සුන්ගේ වේදනාව අරගෙන ඔහු චිත්‍රපටි හදනවා නම් ඇයි මට බැරි එක කරන්න කියලා ඇත්තට මේ සරල උත්තරයක් වුණාට ඒ උත්තරය ඇතුලේ තියෙනවා නිකන් අවුරුදු ගානක් හිතන්න දේවල් නේ දුකලා හොඩිය කඳුළු පෙන
පවර මෙනුවර නూరు කිසුවකු රහ සිනුදු පව නොකරති එවන් පිංවත් දෑතින් ගල් ගැසිය හැක යහතින් අකුරු මතමල් වඩා මැමිනු නුබෙන් මෙකරුණ විමසමි ඉතින් සතුටුද මහතුනි කොමද ඩික් ගාල දුන්න එකක් ඩික් සෞම්‍ය ඔව් ඇතර මටත් මතකයි මේ සිද්ධිය මේ මේ කුලිය පිටිය चैवी संबंध मैं एक मम कवियर निमित्त विद्युत दिबुना अतर में वगे सिद्धुन पारमी एका मे गणना कभी बहुक्रमी अदत्नवा ये सिद्धुना हिटत्ते वे मठदेन मे प्रश्न तमय मे वगे देव मे वगे कालिकने मे मे हृदयकला सिद्धु मने मे दरागण ප්‍රවෘත්ති අකුණා ඒක විතරක් නෙමෙයි ඉතින් අපිට එදිනෙදා අහන්න දකින්න ලැබෙන ගොඩාක් ප්‍රවෘත්ති හැම දරා ගන්න අමාරු ඒවා සෞම්‍ය දැන් මේක ප්‍රවෘත්තියක් මේ වගේ ප්‍රවෘත්ති ආරංචි සිද්ධි දෛනිකව අපි අහනවා දකින්නවා අපිට දැනගන්න ලැබෙනවා නේ ඔව්
හැබැයි මේ අතරින් මේක මට කවියක් විය යුතු බවට බලපෑමක් කරනවා. නැත්නම් මේ තමයි මා කවියක් කළ යුත්තේ කියන තීරණයට එළඹෙන්නේ මොනව ගැන සලකලාද? ඒකට උත්තරය පාරමී මං අර කලින් කතා කලින් ඒ කාරණේ කියද්දි කියපු දේම තමයි මට පොඩ්ඩක් දිග ඇරලා කියන්න තියෙන්නේ. ඒක මාව කොච්චර කම්පණය කරාද කියන කාරණේ තමයි. ඒ කියන්නේ ඉදිනෙදා ජීවිතය තුළ අපි පහු කරන දේවල් වලට අපිව මේ මෙච්චර රිද්දන්න පුළුවන් නම් ඒක අන්න එහෙම තැන් වලදී තමයි මට ලියෙන්නේ. ඒ කියන්නේ මම නිතර දෙවෙල නොකරනම දෙයක් තමයි. ඒ කියන්නේ මේ වගේ يعني ඉදිනෙදා ජීවිතය තුළ තියෙන මේ ඔය ප්‍රවෘත්ති ඒ වගේ දේවල් වලින් ඒ වගේ දේවල් නිමිති කරගෙන කවි ලිවීම කියන එක සාමාන්‍ය මගේ අතින් හරි අඩුවෙන්ම සිද්ධ වෙන දෙයක්. මොකද මේ අර මං මුලින් කිව්වා වගේ මට තියෙන පොඩි සොයන් විවේචනයක් තියෙනවා මේ දේවල් සිද්ධ වෙන්නේ මට කවි ලියන්නද එතනින් ඉවරද වැඩි කියන මේ එතනින් ඉවර වෙන්නේ නැහැනේ. එහෙම වුණාම මම ඒකෙන් කවි ලියලා මම කරන්නෙත් මේ අර වෙන වැඩ වෙන මේ නිකන් ආත්මార్థකාමී වැඩක් නේද කියන විවේචනය නිසා සාමාන්‍යයෙන් මම එහෙම මගේ අතින් එහෙම ලියවෙනවා හරි අඩුයි. හැබැයි මේ ප්‍රවෘත්තිය ඇහෙද්දි ඒ සහ ඒ ඔය හුදකලා ප්‍රවෘත්තිය නෙමෙයි ඕකත් එක්ක සිද්ධ වෙච්ච සංවාදය පාරමී කිව්වනේ පාරමීටත් මතකයි කියලා. ඒ කියන්නේ ඒ දවස්වල මේ සිදුවීම මැදි කරගෙන ගොඩනගිච්ච කතා බහ ඒ දේවල් ඒ සිදුවීම් ඒක අරගෙන ගියපු තැන මං හිතන්නේ ඒ ඇති කරපු කම්පණයක පාරමී මේ නොලියා සිටිය නොහැකි තැනකට මාවපත් කරා. ඒක නිසා තමයි මං හිතන්නේ මට ඔක ලියවෙන්නේ නැත්තේ. මං අර පාරමීගේ උත්තරයට ආයාව පාරමී අහපු ප්‍රශ්නෙට දෙන උත්තරයට ආයාවතින් මං හිතන්නේ ඒක මාව කම්පණය කරන ප්‍රමාණය අනුව තමයි ඒක කම්පණයේ මාත්‍රාව අනුව තමයි දේවල් තීරණය වෙන්නේ. මේ තමයි පිදුම. අපමණ ගැහැට විඳිමින් දරා ඉවසා හිඳිමින් අල්පයක හිස්කමද කල්පයක පෙමින් පිරියම් කෙරූ ආදරණීය හදවත් කිහිපයකට. ආදරණීය හදවත් කිහිපයයිද තියෙන්නේ නැත්නම් ආදරණීය හදවත් අතරින් කිහිපයකටද මේක පිදුවේ? මට තියෙන ප්‍රශ්න. ඔව් ඒක තමයි ඔයාටත් තියෙන ප්‍රශ්න. මං හිතන්නේ මට ගොඩාක්ම මගේ ජීවිතේ අමාරු කාලවලදී අමාරු තැන්වලදී මට ඒ තැන් පහු කරගන්න පාලමක් වෙච්ච ආදරණීය හදවත් කීපයක් ඉන්නවා. අද මේ මොහොතෙත් ඉන්නවා. ඒ කියන්නේ ඊටාම මේ අතේ ඇඟිලි ගානින් කියන්න පුළුවන් විදිහේ එහෙම මිනිස්සු කීප දෙනෙක් මට ඉන්නවා. එහෙම මේ ඕනම ප්‍රශ්නකදී කතා කරන්න දෙයක් බෙදා ගන්න පුළුවන් ආදරණීය හදවත් කීපයක් මට තියෙනවා. එහෙම හදවත් ගොඩාක් තියෙනවා අපිට මුණ ගැහෙන මේ කියන්නේ ගොඩාක් එහෙම අය ඉන්නවා. ඒ අතරේ මට මගේ ජීවිතේට පුද්ගලිකව අර සෑහෙනම ළඟ මිනිස්සු කීප දෙනා වෙනුවෙන් තමයි ඔය පිදුම වෙන් කරේ. කියන්නේ නම් විදිහට කියන්නද? ඔව් ඔබට කැමති නම් කියමු. අංක එක මගේ අම්මා. එයා තමයි මේ ගොඩක් තැන්වලදී සෑහෙන කාලයක් තිස්සේ මාව දරාගත්තේ. අපි දෙන්නම එකම වචන කිව්වා. ඒ දරා ගැනීම එක තමයි ගොඩක් වෙලාවට මේ ගොඩක් දේවල් මේ මෙච්චර හොඳින් සිද්ධ වුණේ මෙච්චර පහසුවෙන් සිද්ධ වුණේ. තාම ප්‍රේමණීයව මතක් කර දෙයි මුළු ජීවිතේම. ඔව්. අම්මා සහ අම්මා තාත්තා දෙන්නම සහ මගේ සහෝදරිය ඒ වගේම තාරුකා මගේ බිරිඳ අයව ඉතාම ආදරෙන් මතක් කරන්න ඕන. මොකද මේ ගොඩක් තැන්වලදී ඒ කියන්නේ හරිම අවදානම් සහගත තැන්වලදී එයා මේ ඒ අවදානම් ගන්නවා. ම අපි දෙන්න වෙනුවෙන් එහෙම අවදානම් තීරණ ගන්න වෙන ගොඩක් තැන්වලදී මට කලින් අඩිය ඉස්සරහට තියන්නේ තාරුකා. ඉතින් ඒ වෙනුවෙන් තමයි ඒ තමයි ආදරණීය හදවත් කීපය. ඔව් ඒ හදවත් තමයි සහ පොදු ඒකේ නොකියා ඉන්න අනිත් පිරිස තමයි මග්දලේනා ඉඳලා මේ වෙනකන් ඔය කවි මෙතනට මේ මාව මෙතන තියන්න මහන්සි වුණු ඒ කවි වලට ආදරය කරපු මිනිස්සු. ඒකෙන් අපිත් මෙතන ඉන්නවා අනිවාර්යයෙන්ම. ඒකත් සතුටක්.
කවියෙක් කියන්නේ මහා බරපතල හැඳින්වීමක් වගේ එකක් මට පෙරවදින හිතුණා. ඇයි එහෙම කියන්නේ? ඇයි ඔබ හිතන්නේ ඔබ ඒ හැඳින්වීමට සුදුසුයි කියලා? ඒකට හේතුව තමයි මම දන්න මාව ඉන්ස්පයර් කරපු මාව මාව මේ උත්තේජනයක් සපයපු වෙන්න මට මට කවීන් විදියට දැනෙච්ච මිනිස්සු හරි බරපතල මිනිස්සු. ඒකයි ඒ හැඳින්වීමට මං තාම පුංචි වැඩි. ඉතාම සරලව මට කියන්න තියෙන්නේ ඒකයි ඒ සම්බන්ධයෙන් මොකද පාරමි. ඒ කියන්නේ කවියෙක් කියන හැඳින්වීම තාම මම මේ හරි බයෙන් මේ මේ පැලඳ ගන්න මේ නමක් ඒක මේ ඒක ඒක මම හරි මේ බයයි සහ ඒකට මම ගෞරව කරනවා සහ මට ඒක ඉතාම බරයි. මොකද මේ මං ඒකත් එක්ක සෙල්ලම් කරන්න ආස නැහැ පාරමි. මොකද මම දේවල් දිහා බලන්න පෙළඹුණු විදිය සම්පූර්ණයෙන්ම වෙනස් කරපු කවීන් ඉන්නවා මේ කවුද? ඉන්දික ගුණවර්ධන. ඉන්දික ගුණවර්ධන තමයි මට ඔය ඔය වගේ ප්‍රශ්නයක් කොහොම එකපාරටම කවුද කියලා ඇහුවොත් කතා දෙකක් නැහැ මට මුලින්ම මතක් වෙන්නේ ඉන්දික ගුණවර්ධන. ඉන්දික තමයි. අපේ මතකයේ හැමදාම ඉන්දික ඉන්නවා. ඉන්දික මගේ 2010 අවුරුද්ද විතර ඉඳලා ඉන්දික මගේ අති සමීප මිත්‍රයෙක් පාරමේ. ඉන්දික අයියා තමයි මගේ මග්දලේන පොත ඇතුලේ ලොකු මේ උත්තේජනයක් සපයපු කෙනා. ඒ පොත ඒ විදිහට පොතක් විදිහට එන්නේ නැහැ සමහර විට. ඉන්දික ඒ කරපු මේ උනන්දු කිරීම නොතිබුණා නම් ඒකින්ද ඉන්දික ඉන්දිකය කියන්නේ මම මට ඔය ලිස්ට් එකේ මුලින්ම ඉන්න කෙනෙක්. ඒ වගේම කවීන් විදිහට රහබ ප්‍රශ්නෙට තව නම් කීපයක් තියෙනවා. ඒ කියන්නේ මේ මට කලින් පරම්පරාවේ ජ්‍යෙෂ්ඨ කවීන් විදිහට අපි හඳුනගන්න රවි සිරිවර්ධන රවි අයියා ඒ වගේ කීප දෙනෙක්ව මේ පරම්පරාව වලින් මට මේ මට කලින් පරම්පරාවෙන් මට බලපෑම් කරපු කවීන් විදිහට ලකුණු කරන්න පුළුවන්. ඊට අමතරව අපි දැකලා නැති ඒ වුණාට අපි කියවල තියෙන ඒ ඒ කවිය තුලේ අපේ ජීවිත සකස් කරන්න අපේ ජීවිත තිබුණු තැන් වලින් උස්සලා වෙන තැන් වලින් තියන්න මහන්සි වෙච්ච තියන්න බලපෑම් කරපු කවීන් විදිහට මට එහෙම බලපාපු කවීන් අතර මුලින්ම ඉන්නේ මහගමසේකරයන්ගේ ඒ ඒ ඒ කවි ඒ මහගමසේකරගේ කවි මගේ ජීවිතය ඇතුලේ කරපු පෙරලිය මට මේ වචන වලින් කියන්න අමාරු තරම්. ඒ කියන්නේ දවසින් දවස මම මේ කවි වලින් ඉගෙන ගන්නවා දේවල් ජීවිතය දිහා බලන විදිය. ඒක රත්නත්‍රි විජේසිංහන්ගේ කවි මගේ ජීවිතයට ලොකු බලපෑම් කරලා තියෙනවා. ඒ කියන්නේ මේ කවියෙක් විදිහට කවි ලිවීම ගැන සම්බන්ධයෙන් නෙමෙයි මම කියන්නේ. මගේ ජීවිතය ඇතුලේ දේවල් බාර ගන්න විදිය, දේවල් එක්ක ගනුදෙනු කරන විදිය, මිනිස්සෙක් විදිහට දේවල් දිහා බලන්න මට අලුත් පාරවල් ගොඩක් පෙන්නපු කවීනේ. ඔබේම ප්‍රශ්නයක් ඔබෙන් අහනවා. ආ නෑ. ඒ ප්‍රශ්නට ඉඩ තියලා ඔබ පොත ඇතුලේ දීලා තියෙන උත්තරයකට තව කවියකට යමුනේ. යප්. යප්. Violina
සෞම්‍ය අමුතු අමුතු තැන් වලට ගෙනියන ප්‍රේමය වුණත් නැවුම් බොහොම මේ හරි මෘදුව සුමුදුව විඳින්න ඉඩ සලස්වනවා කවිය ඇතුලේ. එතකොට මට හිතෙනවා අන්න ලස්සන කවියක් කියලා. ඒ කියන්නේ මම පාඨකෙක් විදිහට සෞම්‍ය හොඳට කියවන කෙනෙක් විදිහට රසිකෙක් විදිහට සෞම්‍යට හොඳ කවියක් කියන්නේ කොයි වගේ කවියක්ද? හොඳ කවියක් කියලා කියන්නේ මට දැනෙන විදිහට ඔව් මාව උසල පොළවේ ගහන්න පුළුවන් විදිහේ කවියක් මට මට ඒක ඔය සමහර දේවල් කියන්න මම දන්න වචන පොඩ්ඩක් මේ සුමට මදි පාරමි එතකොට කියන්න වෙන්නේ මේ මේ මට තේරෙන ඉතාම සරල විදිහට කිව්වොත් මාව උසල පොළවේ ගහන එහෙම කවි මම කියවලා තියෙන ඔයත් කියවලා ඇති ඔව් අපි උසල පොළවේ ගහන විත් තරම් අපිව කම්පනී කරන කවි සහ කියවල ඉවරුණාට පස්සේ ටිකක් වෙලා යනකම් අපි හුස්ම ගන්නවද නැද්ද කියලාවත් අපිට මතකයක් නැති එහෙම කවි තමයි මම හිතන විදිහට මට නම් වැඩිපුරම දැනලා තියෙන්නේ අර මම අහන්න ගියානේ ප්‍රශ්නයක් ඔව් මම කියුවේ ඔබේම ප්‍රශ්නයක් ඔබෙන් අහනවා කියලා මේකයි ප්‍රශ්නේ බොහෝ පෙම් කවි ලියෝ පසුවද සියුම් කැපුමක් මෙන් රැඳී නොලී කවියක් තිබිය නොහැකිද හදේ යම් ඍදුමක් දිදි ආ උත්තරේ ඒ කියන්නේ කිසිදා ලියා හවර කරගන්න බැරි කවියක් ඔබ තුල තියෙන බව මඩ කවි කිහිපයකින්ම හිතෙනවා මගේ කවි කියවපු නිසා පාරමී ওই ප්‍රශ්නේ මගෙන් අහනවා හැබැයි ඒ කියන්නේ ওই ප්‍රශ්නේ අහන්න මම නිරාවරණය වෙන මේ මගෙන් ඒක අහන්න පුළුවන් හැබැයි මම පාරමීගෙන් ওই ප්‍රශ්නේ අනිත් පැත්තට ඇහුවත් මොකද්ද කියාගන්න බැරි වෙච්ච දේවල් ජීවිතේ තිබිලා නැද්ද අනන්තවත් මං හිතන විදියට වැඩි හරියක් ඒවා කියා ගත්තා කොහොම හරි අපේ ජීවිතය ඇතුලේ පාරමී මං හිතන්නේ එහෙම දේවල් තියෙනවා එකක් දෙකක් හරි තියෙනවා කියා ගන්න බැරි වෙච්ච දේවල් සමහර වෙලාවල් වලට ඒ දේවල් මේ නොකියා සිටීමම වඩා හොඳ වෙච්ච වෙලාවලුත් තියෙනවා නේ මට හිතුණ දේ දැන් අපි අපේ වචන අපි මේ නිකන් කතා කරන එදිනෙදා දෙබස් අපි එක එක්කෙනාට සනිවේදනය කරන දේවලුත් මදි වුණාමනේ අපි කවියට යන්නේ. ඒක ඒතකොට කවියත් මදි වෙනවා. ඔව් කවිය මදි වෙනවා. තියෙනවා කවිය කවිය ගෙහිලා හුස්ම ගන්න බැරි විදියට හිර වෙන වෙලාවල් තියෙනවා. කවියත් සමහර තැන්වලදී සහ සමහර දේවල් තියෙනවා එහෙම කියලා ඉවර කරගන්න බැරි කවියෙන් කවියෙන් පවා කියලා ඉවර කරගන්න බැරි වෙන සමහර දේවල් තියෙනවා. නරක ප්‍රශ්නයක් අහන්නද? නෑ 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 ඔබ ඉතින් ඉදී භයානක එකක් නෙමෙයි. දැන් නිර්මාණකරුවගෙන් නොඇසිය යුතු ප්‍රශ්නයක්. මේ පොතේ තියෙන කවිය අතරින් විචාරකයන්ගේ ඇගයුමට හිතවතුන්ගේ
සම්මානයට බහුමානයට පාත්‍ර වීම නෙමෙයි. ඔබට දැන විදිහට ඔබ ආසම කවියක් තියනවාද? තනිකම කියන්නේ ක්ෂීරපතේක පෙමක් එක පුංචි තරුවකට දෙන එකය. මග හැරෙනු දන දෙනත් මග බලන රය හුඟක් දිග එකය. අහ් වා. අර හින්දිය කියන්නේ ඒ වගේ තමයි මට කියන්න තියෙන්නේ. මං හිතුවේ නෑ හරියට කෙලින්ම කියයි කියලා නම් උත්තරය. එහෙම කෙලින් උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා. අපි රිද්මේ ගැනත් කතා කරමු. කවියක් ඇතුළේ නිතරම අපි රිද්මේ දකිනවා. ඉතින් ඇත්තට මේ රිද්මේ කියන එක මේ අපේ මනුෂ්‍ය ජීවිත ඇතුළේ මේ බැඳී තියෙන දෙයක් තියෙනවා. විශ්වයද මේ මහ පොළොවද මේ බ්‍රහමණය පරිබ්‍රහමණය වීමද මේ සියල්ල රිද්මියව සිද්ධ වෙන්නේ. කවියටත් ඒ රිද්මේ රිංගලා තියෙනවා. ඒක රිංග ගන්නේ කුමකින්ද ආකෘතියෙන්ද මට ඔක හැමතිස්සෙම තියෙන දෙයක් මේ භවිත කරන වචන වලින්ද ප්‍රස්තුතයෙන්ම රිද්මයක් හැදෙනවද සෞම්‍යට මොකක්ද ඒ කියන්නේ මං හිතන්නේ රිද්මය හැමතැනකින්ම අපිට කවිය ඇතුළට එනවා ඒ කියන්නේ භාෂාව ඇතුළේ පාරමී කොහොමත් ඒක ඒ භාෂාව අපි ප්‍රැක්ටිස් කරන විදියත් එක්ක භාෂාව ඇතුළේ ඔක කොහොමත් අපිට නිතර දෙවිලි අහු වෙනවා මේ භාෂාව ඇතුළේ වචන ඇතුළේ ওই රිද්මය මේ හැබැයි සමහර තැන් තියෙනවා ඒ අධ්‍යක්ීම විසින් ඒ රිද්මය තීරණය කරන දැන් ඒ කවියේ අනුභූතිය විසින් ඒ කවිය අපිට ඒ කවියට අදාළ මේ මොකක් හෝ ප්‍රස්තුතය අපිට දැනෙන විදිහත් එක්ක එතකොටම ඒකේ රිද්මය තීරණය වෙලා ඉවර තීරණය වෙලා ඉවරයි සමහර කවිවල එතකොට මට එච්චර කරන්න දෙයක් නැහැ ඒක ලියන්න තියෙන්නේ සෞම්‍ය අපි සමුගැනීමේ සටහනට යන්න ඒ කියන්නේ මේ වැඩසටහනින් සමුගන්නේ නැහැ ඔහුගේ එක්තරා කවියක් සමුගැනීමේ සටහන හැබැයි ඒ සටහන ඉවර වුණාමවත් අපි සමුගන්නේ අපිට තව ටිකක් වෙලා තියෙනවා කාව්‍ය සංග්‍රහය ඇතුලේ දැන් ප්‍රේමය හැම තැනම ස්පර්ශ වෙලා වැగిරිලා තියෙනවා. ඒ ප්‍රේමය ගැන ලියවුණු දැන් විප්‍රයෝගය වුණත් ලියවුණු දේවල් හරීම මේ යම් හික්මීමකට යටත්ව හරි විනයක් ඇතිව ඊටත් වඩා කොහොමද කියන්නේ උපේක්ෂාවෙන් දරන ප්‍රේමයක් තමයි නිතරමට මුණ ගැහෙන්නේ මේකේ. කොහොමද එහෙම උනේ? ආ ඒ ප්‍රශ්නය
සමහර විට ඒ අත්දැකීම් පාරමී මේ කාලයක් තිස්සේ මම ඒ අත්දැකීම් එක ගනුදෙනු කරන්න පුරුදු වෙලා තියෙන විදිහත් එක්ක වෙන්නේ නැති ඔය හික්මීම එන්නේ නැත්තේ අර ලස්සන වචන වලින් කියපු ඒ සියලු දේවල් ටික කවි වලට එකතු වෙන්නේ නැත්තේ මම හිතන විදිහට කාලයක් තිස්සේ ගනුදෙනු කරන්න පුරුදු වෙච්ච විදිහ දේවල් එක ජීවිතේ මුණ ගැහෙන පහ වෙන දේවල් එක්ක ගැටෙන්න පැත්තකට වෙන්න පුරුදු වෙච්ච විදිහ එක වෙන්න ඉතින් ඒක කියද්දි මේ ඒ සුමට බව මේ එකම පාර මේ චූටි දෙයක් මතක් කරන්නත් ඕන මේ පොෂාන්ගේ මේ මේ ඉදිරිපත් කිරීම මේ ඉදිරිපත් කිරීම ඇතුලේ ඒක දැනෙන විදිහ ගැන කියන්න ඒක ඒක ගැන කියන්න මේ සෑහෙන්න වෙලාවක ඉඳලා බලාගෙන හිටියේ මේ මොකද ඇතරම මේ ඒ වචන වලින් යන්න පුළුවන් දුරට වැඩිය සංගීතය යන දුරක් තිබුණා නේද තවත් දුරක් ඒක තිබිලා තියෙනව නේද කියන කාරණය මේ ඔෂාන් දිගින් දිගටම මේ වැඩේ ඇතුලේ එකකට එකක් නොදෙවෙන විදියට උපු කරා මං කලින් කිව්වා කවි උපදානවද කවි ලියලා අපි අතට පත් කරන්න කලින් නැවත නැවත කවිය කියවලා නෑ මේක හදන්න ඕනේ කියලා හැම හදනවද ඔපයක් එකතු කරනවද කවියකට ඔව් එහෙම කරනවා අනිවාර්යයෙන් මෙහෙම කරනවා පාරමි මොකද ඒ කියන්නේ මෙහෙමයි සමහර තැන් තියෙනවා කවි නිරායසෙන්ම ලියවෙන වෙලාවල් තියෙනවා හැබැයි නිරායසෙන් ලියවුණාට පාරමි මම මේක පුද්ගලිකව මම විශ්වාස කරන දේ ඒක තව කෙනෙකුට තව කෙනෙකුගේ වැඩ කරන විදිහත් එක්ක වෙනස් වෙන්න පුළුවන් හැබැයි මගේ විදිහ තමයි මේ ඒ කියන්නේ එවෙලේ එවෙලේ නිරායසෙන් ලියවුණත් මට ඒකත් එක්ක තව ටිකක් ගනුදෙනු කරන්න ඕන ඒ කියන්නේ සමහර විට ඒකට හේතු වෙන්නේ නැත්තේ මොකද මගේ මේ මම වෘතීන් කාලයක් තිස්සේ සංස්කරණ ශිල්පියෙක් විදිහට වැඩ කරපු එක වෙන්න ඇති සංස්කරණය කියන එක ටිකක් අර ඇඟට කාවේ දිලා තියෙන මොකද්ද මේ ගතියක් තියෙනවා මේ ඒ සංස්කරණ සංස්කරණය කිරීම භාෂාව සංස්කරණය කිරීම ඒ කියන්නේ කවිය ඇතුලේ දේවල් සංස්කරණය කිරීම අර අර රූප සංස්කරණය කරනවා වගේම රූප සමෝදානය කරනවා වගේම භාෂාව ඇතුලේ මම හැමතිස්සෙම ප්‍රැක්ටිස් කරනවා ට්‍රයි කරනවා උත්සාහ කරනවා මේ ඒ වගේ සංස්කරණ උපක්‍රම අත්දා බලන්න මොකද්ද මේ උද්‍යාන බංකුවයි ඔබ අතර තියෙන සම්බන්ධය එතෙන් සිට ඉදිරියට උද්‍යාන බංකුවට වසන්ත හිස් අතින් එන බවද ඔහොම කියලා තියෙනවා ඔය 15 වෙනි කවිය ඔහොම නෙමේ කවි කිහිපයකම උද්‍යාන බංකුව හිස්ව තියෙන එක ඒ උද්‍යාන බංකුවට අමතක නොවන එක මං හිතන්නේ එහෙම උද්‍යාන බංකුවක මතකයක් තියෙනවද මිනිසුන්ට තියෙනවා එහෙම මේ අර කොච්චර කිව්වත් ඉවර වෙන්නේ නැති අද්දකින් කොච්චර කිව්වත් ඒක يعني සමහර මතක තියෙනවා ඔව් සමහර මතක තියෙනවා කොච්චර මේ කියලා ඉවර කරන්න උත්සාහ කළා ඒක තවත් අලුතෙන් මේ එකතු වෙනා මිසක් මේ ඒක කියලා ඉවර කරන්න වෙන්නේ නැහැ මම හිතන්නේ ওই උද්‍යාන බංකුවත් එක්ක ওই පාරමී අහන බැඳීම ඒක නිශ්චිත තැනක් මට මතක නැහැ හැබැයි මොකන්ද ටිකක් මේ විදිහට ලියාගත්තුකින් අපි කොහොමද තාර්කිකව ගත්තුකින් මේක මේ මගේ වචන නෙමෙයි මගේ ළඟම මිත්‍රයෙක් සඳුන් ප්‍රියංකර විතානගේ තමයි දවසක් මේ 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 වචන වලින් මේක කිව්වේ මොකද ඒක තමයි ඒ කියන්නේ තාර්කිකව ගත්තුකින් මේ પરම්පරාව මේ මේ මම නියෝජනය කරන මේ પરම්පරාව මේ මේ මිනිමරල දේවල් විසඳ ගන්න තැනට තල්ලු වෙමින් යන પરම්පරාවක් හැබැයි එහෙම වටපිටාවක එහෙම ඒ කියන්නේ මේ එහෙම තැනක මිනිස්සු කවි ලියනවා කියන එක එහෙම නැත්නම් කවි කියවනවා කියන එක පාරමී මම දකින්නේ මේ හත්පසින්ම සිදු විය නොහැකි මේ දෙයක් හැබැයි ඒක සිද්ධ වෙනවා ඒක සිද්ධ වෙන එක මේ තරම් හොඳ දෙයක් තවත් නැහැ මම දකින්නේ එහෙම ඒක يعني දේවල් තියෙනවා එහෙම එහෙම يعني සමහර විට කවි නොලිව්වනම් ඒක කෙලවර වෙන්නේ කොහෙන්ද කියලා හිතාගන්න බැරි විදිහ අද්දකීම් වලට අපි ජීවිතේ මුහුණ දෙනවා මේ 31 වෙනි කවිය බැංගලෝරයට පැයූ සඳ මම ඕකේ මේ
රස්සතේ ඔය නිමිත්තයි ඔහම ආවේ කියන්නේ කහන්න ආසාවෙන් හිටියේ අපි නැන්ිත ඔය හන්තානට පායන හඳ එහෙව තමයි අපි දකින්නේ නැත්තම් අපි ඉන්න පැතිවලට පන්නේ පිටියට වත්තලට වෙන්න පුළුවන් ආ මේ යනුකනම් නුවර පැත්තට එක එක්කෙන එක එක පැතිවලට මේ ඇයි මේ බැංගලෝරේ මොකද්ද මෙහෙමයි අපි කොහේ ඉඳන් බැලුවත් අපි කොහේ ඉඳලා කොහේ අපි ඉන්න තැන කොතන වුණත් ඒ හැම තැනටම පායන්නේ එකම හඳනේ තැන් දෙකකින් ඉඳලා බලන්න පුළුවන් හැබැයි හඳ එළිය එකයි හඳ එළිය වැටෙන විදිහ එකයි ඒකට කිසිම මේ කොන්දේසි විරහිතව අදලේ පතිත වෙනවා ඕන මේ මේ තැනක ගලාගෙන යන ඒ හඳ එළිය ගැන ඔය කවිය ලියුනේ 2015 අවුරුද්දේ පාරමී 2015 සාක් साहित्य सहभागिवेलावे मे दकुन आसिया कव्य संबंध साहित्य सहभागिवेलावे एक बैंगलोर वेला गमन अतर तुर वेच कव्योक कव्य मे एक मठ मगे पुद्गलिक अद्यही मग हे भाई ओ कव्य के ऊट पास तब मठ समीप गुड़ा कय मे कि समहार तेंगल अद्धकिट मैं बैंगलोर वाले हिमाया थीटिया थिंक ये हेम कवियट आदर कर आदर बाब पैसुआ तारकिक हितान लबन विंदने अतिक्रमण करा कविय पाठ के पोल मिता एक हम तमें कविये थी ना मैं क्या नहीं आनंदे हमें प्रक्षन्याव करा याना यानो की ना कारण है तो मामा हिता नहीं मैं वैन्ने निकांगर मैंने उपदेश काव्य विधिये टने मैं है भाई मैं अपे हिता ना विधिये मुका खरी बिना सक सिद्ध बिना वानंगे कविये तुले माँ हिता नहीं एक एहम मैं ए लिवी में माँगे विश्वास කියලා පාර්මී කියන්නේ අර උපදේශ දෙන්න හරි එහෙම නැත්නම් මේ මේ වෙන ඒ වගේ නිකන් අර සමාජ සෝදක මෙහෙමරක් වෙනුවෙන් කවිය පාවිච්චි කළ යුතුයි කරන කළ යුතුයි මම එහෙම කරනවා කියන එහෙම තැනකින් ඒක බාර ගන්න එපා එහෙම එකක් නෙමෙයි හැබැයි ඒ කියන්නේ මම පුද්ගලිකව මම ලියන්නේ මම වෙනුවෙන් ඒ කියන්නේ මගේ නිදහස් වීම වෙනුවෙන් මට තවත් ඒක දරාගෙන ඉන්න බැරි තන ඒ කවිය පිටකිරි කවිය කවියක් විදියට ඒ හැඟීම පිට වෙන එක තමයි මේ මගේ කවිය තුලේ ගොඩක් තියෙන්නේ හැබැයි කවිය තුලේ මං හිතනවා මිනිස්සු දේවල් දකින්න විදිහ ගැන ආයෙත් හිතන්න මිනිස්සු පෙළඹෙනවා නම් ඒක හොඳයි නේද මේ කවුරු හරි කිව්වද මේක උත්තරේ ලැබුණද නුඹ නොයන නම් කියන්න කියලා කිව්වද මං එන්නේ නැන්නේ සෞම්‍ය बदन तवरा हेडट ऋदुम विकि नू पशु इतिन कविय हुदट निंदेन वदर हेट एक कविय मिताने स्वयं विवेचने गलवेन विधि हकने मम दान विधि मम मम एक गलवेन एक हकने मे कविलियन काल सेप्टेंबर मसे दास विनिदा इंदला කියවන්න පුළුවන් අලුත් කවි පොත ඉතින් කවියනි හොඳට නිඳනවද රැට අපි මෙතනින් සමාප්තිය සටහන් කරමු මොකද බලාපොරොත්තුවක් තියෙනවා නේ අපිට සෞම්‍ය ලියයි දිගටම ලියයි අපි ආසයි සම්මල වගේ ලියනවාට මං හිතන්නේ ලියයි ලියයි දිගට ලියයි ඒ වගේම මේ වැඩේ ඉවර කරන්න කලින් මට තියෙනවා මට මේ स्तुति करना होने ये वैदे मिच्छर में सहलुएं करगन कर मिच्छर में सहलुएं गला के नियन
වැඩසටහනක් කරාට පාරමීට සහ ඒත්තකම යනුක ඇතුළු හැමෝටම ස්තුතියි. ඔව්. නිශ්චාත නිෂ්පාදක කණ්ඩායමට ඒ වගේම විශේෂ ස්තුතියක් ඔෂාන්ට දෙන්න ඕන. මොකද ඔෂාන් තමයි ඇත්තටම මේකේ මේ ලොකුම වගකීමක් ගත්තේ ඉතාලම කෙටි කාලයක් ඇතුළත මේ මේ සංගීත සංයෝජන සියලු වැඩ ටික කරේ. කලින් ජිබ්‍රාන් වර්ක මෙහෙම සඳහනක් කරලා තියෙනවා. වැලි කැටයක් පිළිබඳ මුහුදේ නිර්වචනය මුතු වැටයක් විය හැකිය. ගල් අඟුරක් පිළිබඳ කාලයේ නිර්වචනය දියමන්තියක් විය හැකිය. අවුරුදු ගාණක් තිස්සේ හිතේ තියෙන දේවල් හොඳ දියමන්තියක් වෙලා මුතු වැටයක් වෙලා කවි පොතක් වෙලා අපි අතර එනකොට ඒ මිහිර තමයි සෞම්‍ය අපි මේ වින්දේ. ඉතින් ඒ මිහිර අපෙන් නැති කරන්න එපා. යලිත් දවසක මුණ ගැහමු. Sak mende.